අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්තියේ සමගින් මම චරිත දනංජය පමනු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත සජිත්ට එරෙහි වංචන්ගේ කුමන්ත්‍රණය ගල්ෆ් අර්බුදයෙන් කොළඹ ලන්ඩන් ගුවන් මගත් වෙනස් වෙයි රාජදිට අපදීමට එරෙහිව නීතිපතිගෙන් පෙත්සමක් කසාද නීතියට රතන හිමිගෙන් යෝජනාවක් පිරිමින්ට පමණයි නඩු අහන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ නිසා තමයි මේ කාති උසාවි සහ ඒ මුස්ලිම් නීතියට අදාළ පද්ධතිය සම්පූර්ණයෙන්ම අහුසි කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා සිටි රනිල් වික්‍රමසිංහ මහතා සහ රවි කරුණානායක මහතා බන්ධනාගාරගත කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ලෙස එවකට කටයුතු කළ ධම්මික හේමපාල මහතා සමග රංජන් රාමනායක මහතා කළ සංවාදයක දර්ශන ප්‍රථම වතාවට මාධ්‍යට අද නිකුත් වුණා ධම්මික හේමපාල හා ගිහන් පිළපිටි යන විනිසුරවරුන්ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට සිංහලයේ සංවිධානය පැමිණිලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මේ පිළිපද හෙළි කෙරුණේ දවසින් දවස රටේ අධිකරණ ශේත්‍රය බිඳ වැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ දම්බික හේමපාල කියන විනිශ්චකාරවරයා තමයි රෑ 10ට කඩුවෙල උසාවියේ ලයිට් දාලා නාමල් රාජපක්ෂ යෝෂිත රාජපක්ෂ බැසිල් රාජපක්ෂ දඬුවම් නියම කළේ මේ දම්බික හේමපාල මහත්මයා රංජන් රාමනායකත් එක්ක නඩු තීන්දුව කිහිපයක් සහ කොහොමද මේ චෝදනා වලින් රංජන් රාමනායක නිදහස් වෙන්නේ කියලා කතා කරනවා මේ වීඩියෝ පැටය ඇතුලේ කඩුවෙල විනිසුරු ධම්මික හේමපාල මහතාගේ මුහුණ පැහැදිලිව පේනවා දැන් ඔබතුමා හිතන්නේ ඇතුලේගෙන ආරංචි මොකද අපිව හිර කරයිද එහෙම මම ඇත්තටම ඉන්නේ නැහැ පොඩි කතියේ කියන්නේ ඒක තේරෙන විදිහ නෑ පල්ස් වලට තේරෙන විදිහට මේගොල්ලෝ අනා ගනීද මාව ඇතුලට දාලා නැත්තම් අවවාදයක් දීලා මේවා කරන්නේ ඔක ඕන් කරයි වගේ නේ දැන් ඕන් කරා ඕක ප්‍රෙසිඩන්ට් කියලා වගේ පොඩ්ඩක් කිව්වොන හරි නේ ප්‍රෙසිඩන්ට් කිව්වා මේ මම කිව්වා ඊට පස්සේ කිව්වා හැබැයි උඹ ස්ත්‍රී දූෂණ කේස් කොඩු කේස් දාගන්න එපා ඒවට ජීවිත නැහැ මම මේකට මම උඹට ගැසට් එකක් कंस्टिट्यूशन काउंसिल जनाधिपति මෙතර මහජන යුතුයකම කේන්ද්‍රයේද නීතිය ක්‍රියාත්මක කරන ආයතන උපයෝගී කරගෙන රංජන් රාමනායක මහතා කළ දේශපාලන දඩයම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කරන්නයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට අද ලිපියක් බහර දුන්නා. සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයේ ලබා නොදීම සඳහා අමල් නෙමෙති පොජ්ජලියෙකු සමග රංජන් රාමනායක මහතා සිදු කරන දුරකථන සංවාදයක්ද මාධ්‍යට අද නිකුත් වුණා. මේ ඔයා හිතන්නේ අපේ කැන්ඩිඩේට් වෙන්න ඕනේ කවුද මෙයාට මම කතා කරපුවාම ටිකක් පහළ මට්ටමේ සෑහෙන මේ ප්‍රතිචාරයක් තියෙනවා සජිත් කියලා කතාවක් යනවා ඒ සජිත් කියලා කියන්නේ මේ සජිත් ඇත්තටම සර් මේ ලොකු දෙයක් කැපැසිටියක් නැහැ මොකක්ද කියන්නේ නැහැ ඔළුවේ මුකුත් නැහැ නේ අනිත් එක මේ කිලි කිලි මහරජා හදපු එකන්නේ තියෙන්නේ මේ සමාජික ඒක තමයි ඩේන්ජර් ඒක රසම කිලිට පාවා දෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ මිස්ටර් අමල් මම සජිත් එක්ක ළඟ
कंट्रोल मैत्री गुणरत्न कंट्रोल कर කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට විදේශ ගමන් තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝගයක් නිකුත් කළා. කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය නිකුත් කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සිදු කළ ආන්දෝලනාත්මක දුරකථන සංවාද මුල් කර ගනිමින් ශානි අබේසේකර මහතා මෙවන විට වැඩ තහනමකටද ලක්ව සිටිනවා. මෙම හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර එම විමර්ශනවලට අදාළ කරුණුද නුයිගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කළා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් ඇතුළු පාර්ශව රැසක් අද දිනේ අදහස් පළ කළා. अभी कौरुत रंजन नायक मैं तुम्हें जोकर के निकला गोमपाट दान हो गया ये गोमपाट रंजन राम नायक अगम तुम्हें पाविच करा अधिकरण बलपयम कर व्यस्तायक विरुद्ध पक्ष मंत्री तर्जन कर प्रमाण පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට මාධ්‍යට නිකුත් වීම වළක්වන්නයි ඉදිරිපත් කළ පිටසමක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. මෙම දුරකථන සංවාද හේතුවෙන් මෙවන විට සමාජයේ ක්ෂේත්‍ර රැසක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම නඩු විභාගයෙන් අනතුරුව රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. මට කතා කරන්න වෙනවා හොරුන් එක්ක එතකොට මට කතා කරනවා CID එක මහත්තුරුණෙක්ගෙන් එතකොට හිඟන්නන් සමග ගණිකාවන් සමග විනිසුරුවරුවන් සමග මට කතා කරන්න සිද්ධ වෙනවා මම කරන සටන අනෙතිකල් ඇති සමහර විට ඒ මල්ලි ආචාරශීල නැතිව ඇති කුපාඩි ඇති කුපාඩි හොරුන් එක කොහොමද මල්ලි හොඳ සටනක් කරන්නේ අපි කුණුවලා සිද්ධ කරන්න ගියාම අපේ ඇඟෙත් කුණු වදිනවා මම මේවා එකක්වත් දාන නෙමේ හිටියේ මම මේවා මගේ ආරක්ෂාවට තියාගත්තේ. සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. වෙළඳ සහ ආයෝජන ශේෂ්ත්‍රයන්හි සබඳතා වර්ධනය, ත්‍රස්තවාදී වැළැක්වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර අමාත්‍ය කේ ෂන්මුගම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමු වුණා. සංචාරයක් සඳහා දිවිනිට පැමිණ සිටින සිංගප්පූරු නීතිය හා ස්විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණේ ජනාධිපති කාර්යාලයේදී. දිනටට වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය, ත්‍රස්තවාදී වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදී පිටුදැකීම, විදේශ බලවේගවල තර්ජන, බුද්ධි අංශ වර්ධනය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු වුණා. සාමාජ්‍ය තොරතුරු හෝමාරුව වැළැක්වීමට හා ආගමික සංහිඳියාව පවත්වාගෙන යාමට සිංගප්පූරුව හඳුන්වා දී ඇති නව නීති සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ අතර කේ ෂන්මුගම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණේ අර්ලී ගාමන්දිරේදී. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් කුණරත්න, අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහතුරුන්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.
සියලු මද්රසා පාසල් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ යටතේ ලියාපදිංචි වේ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බතරමුල්ල එම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැසීමකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. කුර්ආන් මද්රසා කියන්නේ කුර්ආන් ඉගෙනීම සඳහා පාසල් කාලයෙන් පස්සේ ළමයි සහභාගී වෙන දහම් පාසල් විශේෂය. එහෙම ඒ ආකාරයේ දහම් පාසල් 1677 ප්‍රමාණය ලියාපදිංචිව තියෙනවා. අපි බලනවාද මේ කුර්ආන්නේ උගන්වන දහම් පාසල් වල විෂය පිළිබඳ මොකක්ද හරියට මේව කරනවද කියලා. දැන් ඔය මොකද දැන් ගැටුවක් තියෙනෝනේ. පාඨමාලා වල දෙකක් තියෙනෝනේ. පෞගිය දවස්වලත් ඕක ගැන සාකච්ඡා වුණා. සිකියුරිටි කවුන්සිල් එකෙත් සාකච්ඡා වෙනවා. ඒකෙන් පිට යන්න अध्यापन චක්ලේක පහුවේ දවස්වල එක ක්‍රියාත්මක වීම අනේහිටලා තිබුණ යම්ම හේතු නිසා. ඉතින් අපිට පුළුවන් අමාත්‍යංශයට දැන් ඔක්කොම එක අමාත්‍යංශය තියෙන හන්ද මේ චක්ලේක නැවත ක්‍රියාත්මක කරන්න ඕ මොකක් හරි පිළිවැඩ පිළිවෙලක් තියෙනවද නැත්නම් මේ වටේ වෙනත් ගැටුමක් ඇති වෙන්න පුළුවන්. වතු කරේ තියෙනවා ඒක. එම අමාත්‍යංශයට බඳවාගෙන ඇති අතිරික්ත සේවකයන් පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පැහැදිලිව කාඩර් එකට අමතරව ඉන්න කට්ටිය යන්න ඕන. එම ගන්න බෑ. මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්ව සිටියා. මුස්ලිම් විවාහ හා දෙකසාද පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුල්ලියේ රතන ස්වාමින් වහන්සේ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. වෙනරබල් අතුරලිය රත්නතේර ගරු සභාපතිතුමනි මුස්ලිම් විවාහ හා දික්කසාද ඉවත් කිරීමේ පනත් කෙටුම් පත අද දිනේදී මම ඉදිරිපත් කරමි. මෙම මුස්ලිම් නීතිය ගෙනීම සඳහා විවිධ කාන්තාවන් හා කාති උසාවි වල ඇති වූ අසාධාරණයන්ට ලක්වන සියලු තොරතුරු මා මේ අවස්ථාවේදී සභාගත කරමි. අනතුරුව සභාගර්භයෙන් පිටතට පැමිණි පූජ්‍ය අතුරලිය රත්න ස්වාමින් වහන්සේ පනත් කෙටුම් පත සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ පනත් කෙටුම් පත ඉදිරිපත් කළාට පස්සේ සම්පූර්ණයෙන්ම රටේ පවතින එක නීතියක් ගරු ජනාධිපතිතුමා මුළු රටටම කියා හිටියා. මේ රට එක රටක් එක නීතියක් යටතේ පවත්වා ගත යුතුයි කියලා. මෙම දික්කසාද නඩු දෙන්නේ විවාහය පිළිබඳ තීන්දුව ගන්නේ අධ්‍යක්ෂ මඩු අධ්‍යාපනයක් අඩු පුජ්‍යලයන් විසින්. පිරිමින්ට පමණයි නඩු අහන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ නිසා තමයි මේ කාති උසාවි සහ ඒ මුස්ලිම් නීතියට අදාළ පද්ධතිය සම්පූර්ණයෙන්ම අහුසි කළ යුත්තේ මුස්ලිම් සමාජයේ කාන්තාව මෙවැනි පනතක් බලාපොරොත්තු වෙනවා නම් රටේ සමස්ත සිංහල ජනතාවත් ඉල්ල හිටිනවා නම් සමස්ත Hindu කිතුනු ජනතාවත් ඉල්ල හිටිනවා නම් මේක පොදු ජනතාවගේ මතයක් තමයි මම පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළේ. පර්සියානු ගල්ෆ් කලාපයේ මතුවැති අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට ලන්ඩන් දක්වා වන සිය ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට පියවරගෙන තිබෙනවා. ඉරාන හා ඉරාක ගුවන් අවකාශයේ මගහැර ගුවන් කටයුතු සිදු කිරීමටයි එම සමාගම තීරණය කර තිබෙන්නේ. මගින්ගේ හා කාර්ය මණ්ඩල ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අදාළ අධිකාරියන් සමග සාකච්ඡා කර ගුවන් සමාගම මෙම තීරණය ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා. පසුගිය දෙසැම්බර් 30 වනදා රාජිත සේනාරත්න මහතා අප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙන නියෝග කළා. එම නියෝගය දෝෂ සහිත බව පවසා ඒ ප්‍රතිශෝධනය කරන ලෙසයි නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. අප නියෝගයේ නීතියට පටහැනිව නිකුත් කර ඇති බවට කරුණු දක්වමින් ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබෙන්නේ. රාජිත සේනාරත්න මහතාගේ අප අවලංගු කරන ලෙස මේ පෙත්සම තුලින් අතුරු ආඥාවක්ද ඉල්ලා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදය අදත් පැවැත්ුණා. එහිදී අදහස් දක්වූ මැති ඇමතිවරෝන්
මේ මාස 1 හමාර තුල ජීවන වියදම ඉහළ ගිය ආකාරය දෙස බලන විට රජයේ කෙරෙහි අසීමිත විශ්වාසයේ තබලා හිටපු මේ රටේ දුප්පත් ජනතාව වෙත ආණ්ඩුවේ යුතුයකම ඉටු කිරීමේ ප්‍රමාදයක් තිබෙනවද කියලා අද අපට සැකයක් තිබෙනවා. අපට ආයවැය ලේකනකට මූණ දෙන්න ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා සහනයක් දුන්නේ නැහැ කියලා මිත්‍යා කතාවක් ප්‍රකාශ කිරීමේ මංකොලොත් ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා යථාර්ථය පිළිගෙන ගොඩනගන අනාගත රටට ගොඩනැගීමේ ක්‍රියා මාර්ගයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශනය සමග කටයුතු කරන්න කියලා විරුද්ධ පක්ෂයේ කරු මන්ත්‍රීතුමාලට අපි තෝරන ඕනෑකමින් සඳහන් කරා. රටේ පොදු මහ ජනතාව ශ්‍රී ලංකා UMP JVP TNA කවුරු ඡන්දේ දීලා තියෙනවා විදායක ජනාධිපති ක්‍රමයේ තිබෙන වැරදි දැකලා ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ බලයෙන් ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිගරුත්වය සාධාරණ විජේදාස රාජපක්ෂ මහත්මයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා එතුමාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පූර්ණ නිගමන තියාගන්න එපා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අදහස් කරලා තියෙන්නේ ඒකයි කියලා කවුරු හරි බලයට එනවනම් ඒ බලය ගන්න කණ්ඩායමට පාර්ලිමේන්තුවේ තුලේ ස්ථාවර පාලනයක් ගෙනියන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය වෙන්නට ඕන. ඒ වගේම සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කිරීමට තිබෙන අවස්ථාව යම් දුරකට පාර්ලිමේන්තු ආසන කීපයක් අඩු වැඩි වීමෙන් නැති වෙනවයි කියන එක අහිතකර දෙයක් නෙවෙයි කියන එකත් අපි හිතට ගන්න ඕනේ. අද ඒ බහුතරයේ ආණ්ඩුව වළක්වන්න පුළුවන් විදියට සුළුතරයකට ක්‍රියා කරන්න පුළුවන් නම් ඒ සුළුතරය කවුරු වුණත් ඒ සුළුතරයට ඉඩ දීලා බහුතරයට හිස නමන්නද කියන්නේ සුළුතරයක ඒ උපක්‍රමයට මේ රටේ ඉඩ නොතැවීම වැරද්දක්ද සමාජ සේවා විද්‍යාලයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පවරා ගනිමින් වරලත් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා සමාජ සේවා විද්‍යාලයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා සමාජ සේවා විද්‍යාලයේ පවතින ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙස එම සිසුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් සිදු කළා ඒ අනුවයි බන්තුල ගුණවර්ධන සහ පවිත්‍ර වන්‍යාරච්චන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්තුනේ සිසුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනුණා මේක සති දෙකක් ඇතුළත වරලත් විශ්වවිද්‍යාලය බවට උසස් කළා සම්පූර්ණයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශවලට අනුව ඉහළ ප්‍රමිතියට ජාත්‍යන්තර දේශීය වශයෙන් පිළිගැනීමක් ඇති හොඳ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරන්න එකඟුණ අපි මාර්තු මාසෙ වෙනකොට මේක වරලත් විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කළ විවෘත කරනවා මෙතෙක් මෙම සමාජ සේවා විද්‍යාලය ක්‍රියාත්මක කිරුණේ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට විද්‍යාලයේ පවරා ගනිමින් ගැටළු වලට විසඳුම් ලබා දීම පිළිබඳ සිසුන් සිය ප්‍රසාදය පළ කළා අපේ අමාත්‍යාංශ භාර මෙතුමිය සහ බඳුල ගුණවර්ධන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ භාර අමාත්‍යවරයා සමග අපි සාකච්ඡාවක් පැවැත්වුවා අපේ විශ්වවිද්‍යාල භූමියේ ඒ සාකච්ඡාවෙන් පස්සේ අපට ඒගොල්ලෝ පොරොන්දුවක් දුන්නා සති දෙකක් ඇතුළත මේ වරලත් විශ්වවිද්‍යාලය බවට පත් කරනවා කියලා. අපේ ගැටලුව අහලා අපේ ප්‍රශ්නෙට සෑහෙන ලොකු විසඳුමක් ලබා දුන්නා. මොකද කියනවනම් මේ දවස් 105ට අපි විඳපු නැති දුක් තියෙනවා. වරලත් විශ්වවිද්‍යාලයෙන් අපේ උපාධිය ලබා දෙන්න ඔවුන් සති දෙකක් ඇතුළත පොරොන්දු වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයෙන් ඇමරිකා ඩොලර් බිලියන 10ක ආදායමක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව රාජා මාතා අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ යටතේ මිලියන 7ක සංචාරකින් පිරිසක් මෙරටට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙලක් තානාපති කාර්යාලයද සම්බන්ධ කර ගනිමින් ආරම්භ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන තැනක් දීලා තියෙනවා මේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න. ඒක නිසා විශේෂයෙන්ම ප්‍රධානම සැලැස්ම තමයි ඩොලර් බිලියන 10ක විදේශ ආදායමක් මේ රටේ සංචාර කර්මාන්තය හරහා ඉදිරියේදී අත්පත් කර ගැනීම. ඒ සඳහා මිලියන 7ක සංචාරකින් මේ රටට ගෙන්වා ගැනීම කියන කාරණාව තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේකේදී ප්‍රධාන වෙනවා අපේ රට ගැන ලෝකයේ අනිකුත් රටවල් වලට ගිහිලා සංචාරක ප්‍රවර්ධනය කියන කාරණාව. පොදුජන පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය එස්.පී. දිසානායක මහතා කියා සිටියේ සෞභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර විපක්ෂය චෝදනා එල්ල කරන බවයි. යන්තම් හරි ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව යමක් කිව්වේ ෆීල්ඩ් මාර්ෂල් පොන්සේකා විතරයි.
අනිත් සියලු දෙනාම වෙන මොනවාද කාරණා කිව්වා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ බොහොම ගැඹුරු දර්ශනයක් විද්‍යාත්මක තාර්කික දැක්මක් රටේ ආර්ථිකයේ සමාජයේ දේශපාලනයේ නීතිය හා සාමය හා ජාතික ආරක්ෂාව පිළිබඳ තියෙනවා. කනගාටුවට කාරණේ විවාදය පටන් ගනිමින්ම විපක්ෂ නායකතුමා පුංචි ළමෙක් වගේ හැසිරිච්ච බව තමයි දැක්කේ. එතුමා කිව්වා MCC ගිවිසුම සිංගප්පූරු ගිවිසුම ඉරලා දාන්න. අපි 225ම දෙන්නම් කියන්නේ. එතකොට මත් එයා හොඳට ඇනගත්තා. JVP එක ඇහුවා. තමුසේ කවුද අපේ චන්ද ගැන කතා කරන්නේ. TN එකත් ඒකම ඇහුවා. විකට රංගනයක් බවට අද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පත්වලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිවේදකයෙක් වූ ගුණතුංගකේ ලියනගේ මහතා අභාවප්‍රාප්ත වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ පළමුවන ස්ථිර නිවේදකයා වන්නේද ගුණතුංගකේ ලියනගේ මහතායි. පසුව ඒ මහතා සිංහල සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. මේ යන විට ඒ මහතා 86 වන වියේ පසු වුණා. අභව ප්‍රාප්ත ගුණතුංගකේ ලියනගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බුරැල්ල පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. මේ අතර දශක පහකට ආසන්න කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ජයා වික්‍රම සුරේන්ද්‍ර මහතා අභව ප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන විට 73 වන වියෙහි පසු වුණා. දවස පුවත්පතින් මාධ්‍ය දිවිය ආරම්භ කළ වික්‍රම සුරේන්ද්‍ර මහතා ස්වාධීන රූපවාහිනී මාතර ප්‍රාදේශීය වාර්තාකරු ලෙස කටයුතු කර තිබෙනවා. අභව ප්‍රාප්ත ජයා වික්‍රම සුරේන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. සංඝ වෙදගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයේ ගොඩනගමින් පොදුජන යුගයක් ඇරඹු දිවංගත ග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 121 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් විශේෂ උත්සවයක් ගාලුමෝදර බණ්ඩාරනායක පිළිරෝ අභියසදී පැවැත්වුණා. මෙරට සිව්වන ග්‍රාමාත්‍යවරයා වූ SWRD බණ්ඩාරනායක මහතා සාහසිකයෙකුගේ වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්වුණේ 1959 වසරේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේද බණ්ඩාරනායක මහතායි. මෙරටට සර්වජන ඡන්දය ලබා දීමත් සමග ක්‍රියාත්මක වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වන ඒ මහතා සෞඛ්‍ය සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, චීන, රුසියාව වැනි රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති කිරීම ඇතුළු දැවැන්ත කාර්යභාරයක් ඒ මහතා රට වෙනුවෙන් ඉටු කළා. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 121 වන ජන්මදින සැමරුම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමෝදර බණ්ඩාරනායක පිරිරු අභියසදී පැවැත්වුණා. බණ්ඩාරනායක දර්ශනය කියලා කියන්නේ විශේෂයෙන්ම ප්‍රගතිශීලී දේශපාලනයේ රටට හඳුන්වා දීම. ඒ තුළ දේශප්‍රේමීත්වය, ජාති මාමකත්වය, දේශීය බව, අපේකම, අපේ උරුමයන්, සංස්කෘතීන් මේ සියල්ලම ගැඹුරින් තිබූ විශිෂ්ට දාර්ශනික ඥානයක් තමයි බණ්ඩාරනායක මහතුමා හඳුන්වලා දුන්නේ. බණ්ඩාරනායක මහතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය හඳුන්වා දීමට පෙර මේ රටේ තිබුණේ දක්ෂිණාංශික දේශපාලනය සහ මාක්ස්වාදය. එතුමාගේ එදා දර්ශනය අදටත් හෙටටත් මේ රටට ගැලපෙනවා. ප්‍රධාන වශයෙන්ම බණ්ඩාරනායක දර්ශනයේ තිබුණු විශිෂ්ට දෙයක් තමයි දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම. මැති ඇමතිවරු නැතුළු පිරිසක් පිරරුවට පුෂ්පෝපහාර දැක්වුවා. මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අද පෙරවරුවේ එක් වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පක්ෂ මූලස්ථානයේදී එල්ල වූ විරෝධතාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. මහිතන්නේ චන්ද්‍රිකා මැතිනිය දේශපාලන වශයෙන් ජනාධිපතිවරණයේදී ගත්ත තීන්දුව වැරදි කියලා තමයි සමාජිකත්වයේ ප්‍රකාශයට පත් කරන්නේ. එතුමේ තීන්දුව කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාට උදව් කරන්න. ඒක පක්ෂයේ තීන්දුව නෙමෙයි. චන්ද්‍රිකා මැතිනිය මේ රටේ දෙපාරක් ජනතා ඡන්දෙන් ජනාධිපති වෙච්ච ජනාධිපතිනිය. එතුමියට දේශපාලන තීන්දුව ගැනීමේ අයිතිය එතුමියට තියෙනවා. ඉතින් එතුමියව දැන් ප්‍රතික්ෂේප වීම තමයි අපිට තියෙන කනගාටුව. පක්ෂය තුලත් එතුමිය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. එතුමියගේ දේශපාලන තීන්දුව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව එතුමියට විශ්‍රාමගත ජනාධිපතිතුමියක් හැටියට වර්තමාන දේශපාලන විග්‍රහ කරගන්න බෑ කියන එක තමයි ජනමතය.
තුමියගේ කාර්යයන් තුමිය කරන එකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරගෙන යන්න ඉඩ කඩ සැලසීමක් ඒවට බලහත්කාරයෙන් පැළලා නිකන් අවුල් වෙලා රට ඉස්සරහා සමාජ ඉස්සරහා තුමියගේ ගෞරවයත් නැති කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවයත් නැති කරලා බණ්ඩාරනායක වරුන්ගේ ගෞරවයත්පත් හානි වෙන විදිහට හැසිරෙන්නේ නැතුව බණ්ඩාරනායක මැතිතුමා හදපු පක්ෂේ මැතිනි හදපු පක්ෂේ ඒ උරුමයට තියෙන ගෞරවය රකින්න කියලා අනවශ්‍ය දේවල් නොකර ආයතන ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා ඔබට සුබරාත්‍රියක් www.ipnnews.lk